අද දවසේදී නිදහස ජනතා සභාවේ මේ මාධ්‍ය සාකච්ඡාව වෙනුවෙන් සුවිශේෂ පැහැදිලි කිරීම් ගණනාවක් ගෙන ආ යුතු වෙනවා. ඒ මොකද ඇත්ත වශයෙන්ම අද වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ කොන්දේසි පත්‍රිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගත් රජය ඡන්ද 120ක් සටහන් කරගත්තා. ඒ වගේම මේකට විරුද්ධව නොබියව ඡන්ද ප්‍රකාශ කරේ ඡන්ද 25ක් පමණ ප්‍රමාණයක්. ඇත්ත වශයෙන්ම මේ ඡන්ද විරුද්ධව ප්‍රකාශ කරපු 25 13ක් නිදහස් ජනතා සභාවේ බහුතර බලයක් ඊතර තිබෙන බව අපි පැහැදිලිව ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පත්‍රිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී අත් වශයෙන්ම විපක්ෂය පාර්ලිමේන්තුව අතහැර යාම පිළිබඳව අපේ දැඩි විවේචනයක් තිබෙනවා. මොකද අත් වශයෙන්ම මේ වෙලාවේදී අපි කල්පනා කරන්නට ඕනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ කොන්දේසි පත්‍රිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරාට පස්සේ මා විශ්වාස කරනවා මේකට පක්ෂව ඡන්දය ලබා දීමට හෘද සාක්ෂි ඇති කෙනෙකුට හැකියාවක් ඇත්තේ නැහැ. ඒකට හේතුව මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රවේශ වීම පිළිබඳව 2020 දී මේ සාකච්ඡාව අත් වශයෙන්ම ආරම්භ වන අවස්ථාවේදී අපි දන්නවා 16 වෙනි වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ ප්‍රවේශයේ අවසාන වාරිකේවත් අතරම ගොඩාබේ රාජපක්ෂ ජනාධිපතිවරයා ලබා ගැනීමට කටයුතු කළේ නැහැ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ 17 වෙනි වතාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉක්මනින් යා යුතුයි කියන සංවාදය එවකට ආණ්ඩුව ඇතුලේ අපි දැඩිව සාකච්ඡා කරපු කණ්ඩායමක් කෙනෙක්. එතන මෙතෙන්දි හිතුවක්කාර විදියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රවේශ වීම පිළිබඳව කල්දමමින් කටයුතු කරපු රජය සහ මේ වර්තමාන කැබිනට් එකේ බහුතරයක් එදා ඇත්තටම ඒ ගෝඨාභය රාජපක්ෂ රජයටත් පෙළඹුවේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රවේශ වීම හැර අපට දේශීය විකල්ප තිබෙන බවට කටමැත සහ පුරාජේරු බස් දොඩවමින් සමා කල්ගත කළේ. ඒ නිසා ඇත්තටම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රවේශය පිළිබඳව අපට අත් වශයෙන්ම දිගිදියාවක් ඇත්තේ නැහැ. අපි ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්පය අපි පිළිගන්න විකල්පයක් බව. අපි කියන්නේ අත් වශයෙන්ම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ කොන්දේසි පත්‍රිකාවේ සඳහන් වන කරුණු කාරණා මෙරටේ අනාගත පරපුරට ඉතා ප්‍රබල විදියට බලවත් විදියට බලපානවා නරක විදියට බලපානවා. ඒ කියන්නේ අපි දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ කොන්දේසි පත්‍රිකාවේ තිබෙනවා ඉදිරි කාලයේදී උරුම බද්දක් පිළිබඳව අනිවාර්යයෙන්ම 2025 වන විට ඒ බද්ද පැනවිය යුතු බවට. ඒ වගේමයි ත්‍යාගේ බද්දක් අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතු 2025 ආවැලේකලේට. අපි දන්නවා මේ උරුම බදු සහ ත්‍යාග බදු වැනි බදු ගලපමින් උත්සාහ කරන්නේ අපේ රටේ මහ ජනතාවට කිසියම් වැලි කැටයක අයිති යමක් තිබෙනවා නම් ඒ වැලි කැටයටත් බදු ගහලා මේ රටේ සාමාන්‍ය පීඩිත පන්තිය මහ ජනතාව බදුබරි මිරිකේම තව දුරටත් දිගින් දිගටම කරනවා. එතන මේ බදුබරි මිරිකන තත්ත්වයක් තුළ මහ ජනතාවට සහන ලැබෙනවා නම් මේ සහන ලැබිය යුතු වන්නේ හුදේ මේ නොමිලේ ලබා දෙන යමක් මගින් නෙවෙයි. රටේ මහ ජනතාවට ව්‍යාපාරික ප්‍රජාවට සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට මේ සියලු දෙනාටම මේ රටේ ජාතික නිෂ්පාදිතය ඵලදායිතාවය ප්‍රවර්ධනය කරන විකල්පයක් නැතිව කිසිසේත්ම මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිගත තත්ත්වය තුළ මේ ආදායමේ සහ වියදමේ ඒ පරතරය පියවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දැන් ලැබිලා තියෙන ඩොලර් මිලියන 333 පාවිච්චි කරනවා නම් ආණ්ඩුව කල්පනා කරනවා නම් හරි අපි මහ ජනතාවට දැන් හේතු ගන්නලා අවසానයි සියලු ප්‍රශ්න දූරින් බූත කරලා අවසానයි දැන් මේ වෙනකොට මහ ජනතාව බොහොම ප්‍රීති ප්‍රමෝදයෙන් ගත කරනවා අපේ විකල්පය මහ ජනතාව පිළිගන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණයි එකම සරණ ඒ සරණ රටේ ජනතාවට ක්‍රියාත්මක කරන්න පුළුවන් එකම බලවේගය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බව ආණ්ඩුව කැබිනට් එක මහ ජනතාවට කියලා දැන් ඉවරයි කියලා කල්පනා කරනවා නම් මෙරටේ සබුද්ධික ජනයාට ජනතාවට අපි කියා හිටෙනවා මේ කොන්දේසි පත්‍රිකාව తాවකාලිකව මේක මේ తాවකාලික සහනයක් ලැබෙන නිසාවෙන් මේ සදාකාලික සහනයක් කියලා කවුරු හරි කල්පනා කරනවා නම් හෙට අනිද්දා වෙනකොට උරුම බදු පනවනකොට දේපල බදු පනවනකොට ත්‍යාග බදු පනවනකොට මෙරටේ ජනතාව බදු පිට බදු ගහනකොට
මහජනතාවට තේරුම් යනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අර මුදලේ මේ කොන්දේසි පත්‍රිකාව මොනතරම් බිහිසුණු ආකාරයක රටේ මහජනතාවට බලපානවාද කියලා. ඒ නිසා අපි දන්නවා මහජනතාව නැවත වීදි බහින දවසක් එළඹෙනවා අනාගතයේදී. ඒ නිසා අපි කල් ඇතුව කිවිතු වෙනවා මේ අනාගත අනතුර. බොරු සිහින භවන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 2015 දී සිහිනයක් ලබා දුන්නා 2025 දී රට ගොඩ යනවා කියලා. ඒ 2025 දී රට ගොඩ යාම කෙසේ වුණත් ඩොලර් බිලියන 12.5ක ISBN නැහැ. ඉතිහාසයේ මෙතරම් ණය කන්දරාවකට රට හිලව් කරා නම් ගොදුරු කරා නම් ඒ රනිල් වික්‍රමසිංහ රජය යහපාලන කාලය. එතකොට ඒ 2015 දී 5%ගින් පටන් ගත් ආර්ථික වර්ධනය 4.3ට 2.3ට බැල්ලම් බැහැලා 2019 දී කතාවක් නැති දැනට පත් වුණ ආර්ථිකය ඇත්ත වශයෙන්ම බංකොලොත් භාවයේ මුවවිතට ආවා. අපි දන්නවා රටේ මේ මූල්‍ය අවගමනයේ සහ රටේ මේ මූල්‍ය අපරාධ පිළිබඳව අපි හොඳින්ම දන්නවා Moody's Standard & Poor's Fitch Rating ආයතන අනතුරු වැංගවීම් කරා රටේ මූල්‍ය තත්ත්වය දරුණු අගාධයකට යන්නේ කියලා. නමුත් වගේ වගක් නැතුව හිටපු රනිල් වික්‍රමසිංහ රජය 2025 රට ගොඩ යනවා කියන මිත්‍යාව ආය පතුරු ගහන්නේ නැහැ. අපි දන්නවා සාමාන්‍ය සරල මිම්ම තමයි රටක් ගොඩ යනවා නම් ඒක පුජ්‍යල ආදායම ඩොලර් 12,000 සීමාවට අභිභවය ආයුතුයි. අපි දන්නවා 2015 දී ඩොලර් 3,000 තිබ්බ ඒක පුජ්‍යල ආදායම ඩොලර් 5,000ක සීමාවටවත් ආවද? ඒකින්ද ඩොලර් 3,000 මට්ටමේ තාමත් තිබෙන මේ ඒක පුජ්‍යල ආදායම හොල්ලන්න බැරි වෙච්චි රනිල් වික්‍රමසිංහ මහත්මයා දැන් ප්‍රකාශ කරනවා මේ රට ගොඩ යන දවසේ එන්නේ 2048 දී කියලා. මේ ආණ්ඩුවේ කටමැත දොඩවන කැබිනට් එක සහ අනෙකුත් වටේ ඉන්න ජනවරමක් නැති සමහර මිනිස්සු ආණ්ඩුවක් හදාගත්තා කියලා කියන කතා කයිවාරු කතා මේ පාලිතරංග මණ්ඩලාලා ආර්ථික විද්‍යාව පිළිබඳ කිසියම් අලගුවක අවබෝධයක් තියාගෙනද කියන්නේ 2048 වෙනකොට මේ රට ගොඩ යනවා කියලා. ඔබ දන්නවද මේ බේල් අවුට් පැකේජෙන් පස්සේ 2028 දී තමයි රට යථා තත්ත්වයටපත් වෙන්නේ කියලා මේ මූල්‍ය අරමුදලේ පත්‍රිකාවේ සඳහන් කරනවා. එකකොට 2028 වෙනකොට තමයි නැවත ණය ගන්න පුළුවන් වෙන තත්ත්වයට ISBN නිකුත් කරලා ණය ගන්න පුළුවන් තත්ත්වයට එනවා කියලා කියන්නේ. ඒ 2028 වෙනකොට මේ රටට නැවත ණය ගන්න පුළුවන් කියලා ඩොලර් බිලියන 22ක ප්‍රමාණයක් ණය නෙගෝෂিয়েට් කරන්න කියලා තියෙනවා. හෙයා කට් එකක් හරි සහනයක් හරි ඩොලර් බිලියන 14ක් සම්බන්ධයෙන්. ඒක ගන්න බැරි වුණොත් එහෙම ඒ හෙයා කට් එක සහනය ලබා ගන්න බැරි වුණොත් මේ ගන්න 22කට ඔය 14ත් එකතු වෙනවා. අලුත් ණය ඩොලර් බිලියන 36කට යනවා. දැනට අරන් දිනවා දේශීය විදේශීය ණය ඩොලර් බිලියන 83ක්. දැන් 2028 වෙනකොට වෙන එකම දේ තමයි මෙරණේ මහජනතාවට අපි කියනවා මෙරණේ මහජනතාවට අපි කියනවා ඩොලර් බිලියන 120 අභිභව මෙරණේ ණයබර ඉහළට යනවා. ඩොලර් බිලියන 83 ඩොලර් බිලියන 120ට වඩා ඉහළට යනවා. අපි කියන්නේ ඔබට මෙච්චරයි මේ ණය ලබා ගැනීම මිත්‍යාව තීරුම් ගන්න. මේ ණය වැඩසටහනේ කිසියම් තැනක තියනවද කියලා මෙරණේ ජනතාවගෙන් අපි අහනවා. මෙරණේ පළදායිතාවයේ වර්ධනය කරන වැඩක් මේකේ තියනවද? අස්වනු වැඩි කරන වැඩක් තිබෙනවද? මේ පුරන් කුඹුරු අස්වද්දන වැඩක් තිබෙනවද? මේ රටේ ලක්ෂ සංඛ්‍යාත උසස් පෙළ සමත්වන තරුණ දරුවන්ගේ පළදායිතාවයේ අධ්‍යාපනයේ නිපුණතා ප්‍රවර්ධනය කරන වැඩසටහනක් තිබෙනවද? ඔවුන් ආර්ථිකයට බඳවා ගන්න වැඩසටහනක් තිබෙනවද? මේ රටේ ලක්ෂ සංඛ්‍යාත රැකියා විරේත දරුවෝ විදේශ පළදායි සේවා නියුක්ති සඳහා යැවීමේ අවස්ථාවක් තිබෙනවද? මේ රටේ භූමි සම්පත, ශ්‍රම සම්පත, මානව සම්පත, මේ රටේ ප්‍රාග්ධන සම්පත මේ කිසිවක් භාවිතා කරන්නේ නැතිව මේ අය හුදේ මේ bridging finance වලින් අයවැයගේ පියවීම, ගෙවුම් ශේෂීගේ පියවීම, මූල්‍ය පැලස්තර අලවමින් මේ අය කල්පනා කරනවා රටේ මහජනතාව දැන් ආර්ථික වශයෙන් සුඛිත මුදිත තත්ත්වයක් බලාපොරොත්තු වෙනවා 2028 දී කියලා. අපි කියනවා මේ රටේ මහජනතාවට 2028 වෙනකොට මේ රටේ ආර්ථිකය වර්ධන වෙනවා කියලා මේ අය කියන්නේ 3%යි. ලංකා ඉතිහාසයේ අවුරුදු 75ක නිදහසින් පස්සේ කාලය තුල 4%ක සාමාන්‍ය ආර්ථික වර්ධනයක් ගත්තා වාර්ෂිකව. ඔය 2028 ගන්නවයි කියන දේ 3%යි. ඒ කියන්නේ සාමාන්‍ය වර්ධනයට වඩා එකක් අඩුයි. කමක් නැහැ. නමුත් 2022 දී රටේ ආර්ථික වර්ධනය ඍණ 8%යි. මේ එළමෙන 2023 මේ අවුරුද්දේ රටේ වර්ධනය කියලා කියන්නේ ඍණ 3%යි. එතකොට කලින් ඍණ 8%යි, දැන් ඍණ 3%ක් බලාපොරොත්තු වෙනවා. මම කියන්නේ 2028 න් පස්සේ මේ රටේ පළදායිතාවයේ ප්‍රවර්ධනය කරන වැඩසටහනයි අපි අහන්නේ මේ අයවැයේ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පත්‍රිකාවෙන්. මේ පත්‍රිකාවේ සඳහන් කරනවා ඇත්ත වශයෙන්ම මේ කොන්දේසි බෙන්ච්මාක් ගණනාවක් සටහන් කරලා තියෙනවා. අපේ රටේ ණයබර දළ දේශීය නිෂ්පාදන අනුපාතිකව 128%යි.
වර්තමානයේ තියෙන්නේ. මෙයා කියනවා 2028 ආසන්න වෙනකොට මෙරටේ ණයබර දලදේශ නිෂ්පාදන අනුපාතිකව ඩොලර් බිලියන 90කට ගේන්නන්න ඕන බස්සන්න ඕන කියලා වෙලා. ඒතර 90කට බස්සන්න ගමම්ම මෙයා කියනවා ඩොලර් බිලියන 22ක ණයක් ගන්න පුළුවන් කියලා. මම දන්නේ මොන කටින් කතා කරන ප්‍රකාශද මේවා. මොන විදියට ගැළපෙන කතාවද මේවා කියලා. ඒ නිසා මේ රටේ ණයබරෙන් මිරිකන තත්ත්වයට ගෙනල්ලා ඒ ණයබරෙන් මිරිකන තත්ත්වේ නිසා රටේ කර්මාන්ත පද්ධති කඩාගෙන වැටෙනවා. අපි දන්නවා මේ රටේ ප්‍රධාන පෙළේ ඇඟලුම් කම්මල් මේ වෙනකොට බංග්ලාදේශයට ගමන් කිරීම ආරම්භ කරලා තිබෙනවා. ඒ නිසා අපි දන්නවා මේ වෙනකොට අපේ රටේ කර්මාන්ත කරුවෝ තමන්ගේ කර්මාන්ත පවත්වාගෙන යන්න බැරුව ඔවුන්ගේ කර්මාන්ත පද්ධතියන් අතර කිරීමේ තැනට පරිවර්තන වේගෙන යනවා. පොලිය අනුපාතයේ යලි ඉහළ දැමීම තුළ රටේ කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරු පීඩනයට පත් වෙලා තිබෙනවා. අද වෙනකොට මොකද කියන්නේ මේ සහනාධාර ලබා දීමේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කරන්න යන්නේ. අපි දන්නවා සමෘද්ධි බැංකුව හරහා පෞගේ කාලේ මේ රටේ මහජනතාවට සමෘද්ධි ආධාර ලබා දීම කළා. මේ රටේ සමෘද්ධි ආධාර ලබා දීම වියලි සලාක ලබා දීම ඒ වගේ මහජන ආධාර ලබා දීම මෙබඳු බැංකු වලින් ඉවත් කරලා ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ගෙනීම තුළ අපි දන්නවා අදත් ලංකා බැංකුවේ මහජන බැංකුවේ තිබෙන කාර්ය පීඩනය මේ පීඩනයේ දෙගුණ තෙගුණ වෙනවා. අපි දන්නවා ඉදිරි කාලයේදී මේ මහජන ආධාර බෙදීම විශාල ගැටලුවක් පරිවර්තනය වෙනවා. මේ වෙනකොට සමෘද්ධිලාභීන් ලක්ෂ 28 20 බවට පරිවර්තනය කරන්නයි ආණ්ඩුව උත්සාහ කරන්නේ. මේ හරහා සමෘද්ධි බැංකු පද්ධතිය බැංකු 1089ක් වගේ ප්‍රමාණයක් මේ සේවා නියුක්තිය කරන ඒ කණ්ඩායම් වලට ඇත්ත වශයෙන්ම ඇතිවන විරකියාවේ අර්බුදයට ආණ්ඩුවට මුහුණ දෙන්න වෙනවා කියන එක අපි කියන්න ඕන. මේ රටේ මහජනතාවට අපි කියනවා සමෘද්ධි ආධාර, වැඩිහිටි ආධාර, වකුගඩු ආධාර මේ සියලු ආධාර ලබා ගැනීමේදී ඔබට යම් කිසි පහසුවක් තිබුණා නම් අනාගතයේද වෙනකොට මේ ආණ්ඩුව කරන්නට හදන මහජන විරෝධී තත්ත්වයන් හමුවේ ආණ්ඩුව උත්සාහ කරනවා මේවා තනි කරම නතර කරලා දාලා ආණ්ඩු උත්සාහ කරනවා අත්වසේ මහජන සුබ සාධනය වෙන අධිරකින් නතර කිරීම සඳහා ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි අපි හොඳින්ම දන්නවා මේ මහ බැංකු පනත බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ගේනවා. ඒ කියන්නේ මහ බැංකු පනතේ සංසෝ මේ මහ බැංකු පනතේ අපි බැලුවෙන් පස්සේ මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණ ඉදිරිපත් කරන වගන්ති 39ක සංශෝධන 82ක් තිබෙනවා. මම දන්නේ ඉතිහාසයේ මේ තරම් සංශෝධන ප්‍රමාණයක් ඉදිරිපත් කරපු පනතක් තිබෙනවද කියලා. මේ පනත තනිකරම දේශපාලන බලපෑමෙන් ඉවත් කිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතාවයක් පරිදි මහ බැංකු ස්වාධීන කිරීමට ගන්නා උත්සාහයක් විදිහට පෙන්වමින් ඔවුන් මොකක්ද කරන්නේ? මහ බැංකුවේ පරිපාලනය සම්බන්ධයෙන්, මහ බැංකුවේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්, මහ බැංකුවේ අභිප්‍රාය වෙන මිල ස්ථායිතාවේ, මුල්‍ය පද්ධතියේ ස්ථායිතාවේ මේ දෙකේදීම මහ ජනතාවට වගකීම පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක බලයෙන් පිටත් කරලා තිබෙනවා. විධායක බලයේ ව්‍යවස්ථාදායක බලයෙන් ඉවත් කරලා මහ බැංකුව තනි කරම උත්සාහ කරනවා ස්වාධීන කරන්න කියලා. අපි කියන්නේ අත් වශයෙන්ම මේ මහ බැංකුව දේශපාලනයෙන් ස්වාධීන කළ යුතුයි. පෞගේ කාලේ අපි දන්නවා රජය අත්නොමතික විදිහට සිතැඟි විදිහට දේශපාලන පොරොන්දු ඉටු කිරීම වෙනුවෙන් දැවන්ත අයවැය විහිගයක් පවත්වාගෙන ගියා. තමන්ගේ දේශපාලන ව්‍යාපෘති වලට අවශ්‍ය මුදල් අච්චු ගහගත්තා මහ බැංකුව හරහා. මේ මහ බැංකුව හරහා ගත්ත අරමුදල් වලින් ආණ්ඩුව මොකද කරේ? තමන්ගේ දේශපාලන ව්‍යාපෘති කරගෙන ගියා. ඒ නිසා මහ බැංකුව දේශපාලනික තීන්දුව වලින් නිදහස් කරගත යුතුයි. ඒ විවාදයක් ඇත්තේ නැහැ. නමුත් ව්‍යවස්ථාදායක මහ ජනතාවට වග කියන ආයතනයේ ඒ පාලනයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීම අපි අත් වශයෙන් ප්‍රතික්ෂේප කරනවාකට විරුද්ධව අපි කටයුතු කරනවා. ඒ වගේම තමයි අපි දන්නවා අද වෙනකොට ආණ්ඩුව ක්‍රියා කරන්නේ තනිකරම මදාවි විදියට තමයි ආණ්ඩුව ක්‍රියා කරන්නේ. ආණ්ඩුව අත් වශයෙන්ම විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන්ට, ගුරුවරුන්ට, අත් වශයෙන්ම රටේ වගකිවතු මහජනතාවට, සාමාන්‍ය මිනිසුන්ට, ගොවියන්ට, සමෘද්ධිලාභීන්ට කිසිවෙකුට අහුම්කම් දෙන්න පුළුවන් කමක් ඇති වෙලා නැහැ ආණ්ඩුවට. ආණ්ඩුව වෙන වෙන මදාවි තීන්දුව ලබා දෙන බව අපි කියන්නට අවශ්‍යයි. අපි දන්නවා මේ වෙනකොට ප්‍රතිජීවක ඖෂධ ලබා ගැනීම පිළිබඳව
ඇතිවලා තිබුණා ඉතාම බරපතල තත්ත්වයක්. ඒ කියන්නේ අපි දන්නවා රෝහල් වල අවශ්‍ය ඖෂධ ඇත්ත වශයෙන්ම අද ලබා ගැනීමට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ගොඩක් වෙලාවට අත්‍යවශ්‍ය ඖෂධ නැහැ වගේම තමයි මේ ශල්‍ය කර්ම විශාල වශයෙන් කල් දැමීම හරහා රෝගී ජනතාව විශාල පීඩනයකට පත් වෙලා තිබෙනවා. අර අර සමහර ප්‍රතිජීවක ඖෂධ මිලදී ගන්න යද්දී ඒ කියන්නේ එන්නත් කුප්පි ලක්ෂ 25ක් මිලදී ගැනීමක් පිළිබඳව වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කරන ප්‍රකාශය ආණ්ඩුව රුපියල් මිලියන 500ක අලාභයක් රජයට කිරීම වෙනුවෙන් රටට කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා කියලා මහජන බලය කියන සංවිධානය කරුණු ඉදිරිපත් කරනවා. අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිසමටෝන් කරුණු ඉදිරිපත් කරනවා. ජනාධිපති ලේකම් කාර්යාලය, කැබිනට් මණ්ඩලය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහජන අභියාචනා කමිටුව ලබා දෙන නිර්දේශ නොසලකා හරිමින් ටෙන්ඩර් අංක DHSP WW 18-23 කියන ටෙන්ඩර් එක අනුව 125කට මිලදී ගැනීමට තිබෙන ඩොලර් 125කට මිලදී ගැනීමට තිබෙන ප්‍රතිජීවක ඖෂධය ඩොලර් 175කට මිලදී ගැනීමට ලබා දීලා තිබෙන සමාගම් වල සුදුසුකම් පරීක්ෂා කිරීමකින් තොරව ටෙන්ඩරේ ලබා දීමට කටයුතු කිරීම අපි දැඩි දෝෂ දර්ශන ලක් කරනවා. රටේ රෝගී මහජනතාව අතවසේම ඖෂධ නැතුව ඉන්නවා. ඒ වෙලාවේදී මේ ඖෂධ ලබා ගැනීමට අදාළ ටෙන්ඩර් පත්‍රිකා විනිවිද භාවයකින් තොරව වංචනික විදියට මේවා ඉදිරිපත් කරනවා නම් අපි කියනවා ආණ්ඩුවට නැවත වතාවක් දූෂණයට මංකොල්ල කෑමට එරෙහිව බොරු අනපනත් ගෙනවට දූෂණ විරෝධී අනපනත් කියලා අපි කියන්නේ වෛද්‍ය චමල් සංජීව ඉදිරිපත් කරන මේ දූෂණය පිළිබඳව තමන්ගේ අවධානය යොමු කරන්න කියලා කියන්නේ. ඒ වගේම අපි කියනවා අත්වසෙම අපි කියන්නට අවශ්‍යයි පහුගිය පෙබරවාරි වලදී විදුලි ගාස්තු 66කින් වැඩි කරලා අද අත්වසෙම පන්සලකට වේවා සාමාන්‍ය අහිංසක පුජ්‍යලෙක් වාසය කරන නිවසකට වේවා විදුලිය ලබා ගැනීම ඉඳලා විදුලි බිල ගෙවීම දක්වා සියල්ලේදීම දැවැන්ත මිල පීඩනයකට මේ මහජනතාව ලක් වෙලා තිබෙනවා. රුපියල් 28000කට වගේ අවම මුදලකට විදුලි සම්බන්ධතාවයක් ගන්න පුළුවන් වුණා නම් අදේ මුදල් රුපියල් 53000 වෙලා තිබෙනවා, දෙගුණ වෙලා තිබෙනවා විදුලි සම්බන්ධතාවය ලබා ගැනීම. ඒ වගේම තමයි මේ විදුලි ගාස්තු 166කින් වැඩි කිරීම අත්තනෝමතික ක්‍රියාවක් කියලායි අපි කියන්නේ. මොකද අපි දන්නවා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කරනවා ලංකා විදුලි බල මණ්ඩලය ඔවුන් මේ අවුරුද්දේ ප්‍රකාශ කරනවා ගිගාවෝට් අත්වසෙම පැය 16520ක විදුලි අවශ්‍යතාවයක් මේ රටට තියෙන්නේ කියලා. එතකොට රටේ අවශ්‍යතාවය ගිගාවෝට් පැය 16500ක් වන ප්‍රමාණයේ ඇස්තමේන්තු කරලා තියෙන්නේ. ඇත්තටම නමුත් සත්‍ය කතාව ගිගාවෝට් පැය 15031යි අවශ්‍ය කියලා විදුලි බල මණ්ඩලයේම ප්‍රකාශ කරන්නට දැන් යෙදෙනවා. එතකොට ඉල්ලුම අඩු ප්‍රමාණයක් නම් වැඩි ප්‍රමාණයක් පෙන්නුම් කරලා මිල වැඩි කිරීමක් 66කින් ගන්නට ඕනයි කියලා කියන්නේ මේ මහජනතාව විදුලි පරිභෝජනය කරන සාමාන්‍ය මිනිස්සු මංකොල්ල කන්නද කියලා අපි අහන්නේ. ඒ නිසා මේ දරා ගන්න බැරි විදුලි බිල පාලනය කරන්න ආණ්ඩුවට හොඳටම අවස්ථාව තිබෙනවා. බොරු සංඛ්‍යාලයක ඉදිරිපත් කරමින් 66ක විදුලි බිල ඉහළ දැමීම අපි හෙලා දකිනවා. ඒ වගේම තමයි ලංකාවේ ලාභ ලබන ව්‍යාපාර ආයතන දැවැන්ත ප්‍රමාණයක් රජය පෞද්ගලීකරණය කරනවා ප්‍රතිව්‍යවගත කිරීමේ මුවාවෙන්. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ඔන්න කොන්දේසි ඉදිරිපත් කරලා තියෙනේමට පෞගේ දා ඡන්දය දුන්න 120 දෙනා වග කියන්න ඕන. මොකද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතන වගේ ලාභ ලබන ආයතන අනාගතයේ දැවැන්ත වශයෙන් මෙවැනි ආයතන 50කට ආසන්න ප්‍රමාණයක් විකුණා දැමීමට ආණ්ඩුව නිර්ලජ්ජිත උත්සාහයක යෙදෙනවා. ටෙලිකොම් රජය සතු කොටස් විකිණීම සම්බන්ධයෙන් අධිකරණයේ තීන්දුවක් ලබා දීලා තිබෙනවා. කල්දමල තිබෙනවා මහජන අදහස් විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමකින් තොරව ඒ වගේම සේවකයන්ගේ අදහස් විමසීමකින් තොරව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජයේ දීමේ කොටස් විකුණා දැමීම අපි අත් වශයෙන් මේ වෙලාවේ තරයේ හෙලා දකිනවා. මොකද හේතුව ග්‍රාහකයෝ මිලියන 10.2ක් අගතියටපත් වෙනවා. සේවකයෝ ග්‍රාහකයෝ කොටස් හිමියෝ කිසිදු සාකච්ඡාවකින් වග විභාගයකින් තොරව තමන්ගේ ආණ්ඩුවේ අත්නොමතික හිතුමනාපෙට මේ ටෙලිකොම් කොටස් රජය සතු කොටස් විකිණීමට ගන්න තීන්දුව අනාගතේ මේ රටේ ලාභ ලබන රාජ්‍ය දේපල කුණු කොල්ලේ තමන්ගේ ගජ මිතුරන්ට ලබා
ලබාදී මට තමයි මේ පාරදෘශ්‍ය භාවයෙන් තොරව කටයුතු කරන්නේ. ඒ නිසා අපි කියනවා මේ ආණ්ඩුව ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර මුදලේ කොන්දේසි බරපතල විදියට මහ ජනතාවට විරෝධීව මහ ජනතාවගේ සුගතියට අගතිගාමි වෙන විදියට මේ ගෙන යන වැඩපිළිවෙල අපි ඇත්ත වශයෙන්ම තරේ හෙලා දකිනවා. අපි කියන්න ඕනේ මේ වෙලාවේ රටක් විදියට අපි කටයුතු කළ යුතු වන්නේ මේ ආර්ථික වශයෙන් බංකොලොත් කියලා පහුගිය 2022 අප්‍රේල් මාසේ 12 වෙනිදා මේ ආණ්ඩුව ප්‍රකාශයට පත් කළා කිසිදු පාර්ලිමේන්තුවේ සාකච්ඡාවකින් තොරව. ඒ බංකොලොත් රටක් නැවත වතාවක් තමන් විසින් බංකොලොත් නැති තත්ත්වයට පත් කරලා තියෙනවා කියලා පුරාජේරු මහ ජනතාවට කියමින් මහ ජනතාවට හේතු ගන්නවට උත්සාහ කරනවා. එකම විකල්පේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. ඒ විකල්පේ රට තුල ක්‍රියාත්මක කරන්න පුළුවන් එකම බලවේගය අපි කියන එකයි ආණ්ඩුව මේ කියන්න උත්සාහ කරන්නේ. නමුත් අපි කියනවා ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුවේ වන්දිබට්ටකය ගණනාවක් ඇත්ත වශයෙන්ම ක්‍රියාත්මක වෙනවා ආණ්ඩුව කරන හැම දෙයක්ම හරි කියන තැන ඉදගෙන. අපි අනතුරු අඟවනවා පොදු ජන පෙරමුණ විදියට අපි ඇත්ත වශයෙන්ම ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණියා. ඒ ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිය අප මහ ජනතාවට බලාපොරොත්තුවක් දීලා ගියා සෞභාග්‍ය දැක්ම කියලා. ඒ සෞභාග්‍ය දැක්ම වැඩසටහනේ ගෑවිලවත් යන්නේ නැති ක්‍රියාමාර්ග ගන්නකොට පාලකයන්ට දිගටම වන්දි බට්ටකම් කරන්න අපිට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ නිසා අපි දැඩිව පහුගිය 2022 අප්‍රේල් මාසේ 20 වෙනිදා ප්‍රකාශ කරා හිටපු ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් පාලකයෝ ගන්න මුද්ද තීන්දුව සම්බන්ධයෙන් හෘද සාක්ෂියට විරුද්ධව අපිට තීන්දුව ගන්න බැහැ මින් ඉදිරියට කියලා. ඒ නිසා රාජ්‍යයක් විදියට අපේ වගකීම මහ ජනතාවට වගකීමයි. ඒ නිසා දේශපාලන කණ්ඩායමල අපේ නායකයෝ ගත්ත වැරදි තීන්දුව නිර්දේලස ආණ්ඩුව තුල ඉඳමින් විවේචනය කළා. ඒ මහ ජනතාව වෙනුවෙන් පීඩලා අපිට මොන තරම් අවාසගත තත්ත්වයකට ලකුණත් පෞද්ගලිකව අපිට දුන්න තනතුරු අපි ප්‍රතික්ෂේප කරලා අපිට යම් කිසි විදියක ලබා දෙන්න තිබෙන භෞතික පාසුකමක් ඒවා ප්‍රතික්ෂේප කළේ මෙරටේ මිලියන 22ක ඡන්ද දුන්න සත් ඡන්ද නොදුන්න ජනතාව වෙනුවෙන් නිදා ජනතා සභාව විතර අපි මහ ජනතාව මත පිහිටියා. ඒ වගේම අපි කියන්නට ඕන පෞගිය මැයි දිනයේ පිළිබඳව අත් වශයෙන්ම සාකච්ඡා කරනවා ආණ්ඩුවේ කාර්යාලවල ප්‍රචාර කාර්යාලවල කටමැත දොඩවනවා සමහර අය මේ මැයි දිනේ පවත්වපු ආකාරය පිළිබඳව. මම කියන්නට ඕනේ අත් වශයෙන්ම මේ වගේ ප්‍රකාශවලට අපි පිළිතුරු බෙදීම අවශ්‍ය වන්නේ නැහැ. මොකද ආණ්ඩුව අන්ලපු ගෙවල් වලට ගිහිල්ලා ඒ ගෙවල් වල හොරෙන් ඒ දොරවල් වලට ජනෙල් වලට එබිකම් කරන මේ ආණ්ඩුවේ සමහර මේ නායකයෝ නායකයන් වන්දි බට්ටකම් කරන අය කියන අය මේ දිනේ ගණන් හිලව ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරනවා. කරුණා කරලා Tamanda මේ මොහොතේ තිබෙන්නේ anuṅge gevallola kunu hoya hoya inneka nevey. Anuṅge gevallada aravasareen gihillevala janel arala balaneka nevey. Taman tamanta deela thila wagakima itu karannai kila api kiyanne. Palakiyonna wandibattaka vela palakiyokana hama varaddakma hama kunu godakma hodala pirisidu karanna utsaha karana mata thawurunu ayata api yojana karanawa. අර මේ දිනේ ගණන් හිලව් කතා කර කර ඉන්නවට වඩා Tamanda වෙන වගකීමක් ඇත්තේම නැද්ද කියලා මහ ජනතාව විසින් පවරපු. අර කවුද මන්ත්‍රීවරයෙක් මම දැක්කා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කාර්යාලයේ සංජීව ඉදිරිමාන්න. අන්න ඒ මන්ත්‍රීවරයා තවත් මන්ත්‍රීවරු ගණනාවකුත් කියා හිටිනවා. මේ සජබ මෛරලිය හිටපු සංඛ්‍යාව මෙච්චරයි. මාලිමාවේ මෛරලී හිටපු සංඛ්‍යාව මෙච්චරයි. ඒ වගේම මහනුවරදී නිදහස් ජනතා සභාවේ වසන්ත්‍යාපා බණ්ඩාරට ඡන්ද ලබා දුන්න 109000 කී දෙනාද ඒ මෛරලියට පැමිණේ ආදිවාසීන් කතා කරනවා මම ඇහුවා ඊයේ දවසේදී මාධ්‍ය සාකච්ඡාව කියලා. ඊට පස්සේ මේව ගුවන් කාලයටත් අත්‍යවශ්‍ය කාරණා. මොකද හේතුව මේ පිළිබඳව කතා කිරීම මේ වගේ නිර්ලජ්ජිත සහ මේවැනි අනවශ්‍ය කතා පිළිබඳව. නමුත් මේ කතා කරන නිසා මගේ නම සඳහන් කරමින් කියන්නට අවශ්‍යයි මහත්මයා පහුගිය අවස්ථාවේ 69 ලක්ෂයක ජනවරමක් ලබා දුන්න ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඔබ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අවභාවිත කරමින් අර කැම්බල් පිටිය අට්ටාලයකට 69 ලක්ෂයක් ගෙනව දෙතෙන්ද 69 ලක්ෂයෙන් 0.1 කීයක ප්‍රමාණයක්ද ගේන්න පුළුවන් උනේ කියලා අපි පෙරලා තමුන්ගෙන් අහන ප්‍රශ්නයක්.
Enisa karuna kerala me janawara makna di andu kada putu ela ibera bela andu dina deval kala vena deval balaga ina obata vena wedak nathi nisa anunta angilla dik karana kota kalpana karanna one 109000 chanda dunna minissu tika sielu dena mei dine enna puluwang vedikawak salawak loke kohara tiyenawana sanjiyo mathya mata kiyanna puluwan na Matmayo, mei dini bagi awastawa kada kamkaru ekatuela rajeta sah ratata yang panibidi aklabadi mai karani. Ini sah mahanuara sahaswi naga nastane te minusu dedahak tunda gena pulang stane kada api sresi mak canggida ane kerla api na mana bala badu nek laksana madahaga bramaniak bala perut teno akiala api me olue Humas biak tabagi nak adi itu kerana kita ada obah hitan ya. Eni sa obah savinya ani kawa prasakaran ngi laki no tamangge inna keedara padasa piting galawagi ni anak uteh. Main ayeke onta suduhunu gayapu obah thawadura dat keran ni. Naayeke hoda min padasa piting tamangge pakce atehle ana mahajaneya chandada ayekeya dina geni mau venu uteh. Main mahajanata obah tamangge atehle ana jana kotas. E atehle ya ema. Sadar naik ye min tamai naik ye nu wandi batte kam kerala taman dia mungkin baradanya kelabagi ni mai obe abi praya obe balaprotu en sapi geno abe rata mahajanata awe mata pihi dala me rata suaha sak milian visi deka kape mahajanata awe winwin ape waga kima piti kernoa vipakse tapi anatru enggak vimak kernoa vipakse konde kelin dia gana hari ata taman ge bumi kawe rata mahajanata awe winwin pali men dodo letu kara netang nidahas janata sabawi dala Nobia wan dua day river, verat dua day river, mahajan tama tapi hilang kaki itu kerana canda laba denda, jati antara mulia ramu dale konde sivalat, paksa wa canda laba denda buluan nam paksa laba denda, virudho laba denda buluan nangga virudho kaki itu kalau itu, emna tu atta ramai dama tehatine, ini sa, abih vipaksa balave kevalat abih kena karuna kerla, me an dua geniana durdan da weda pilival, mahajan tama bet agatia dalakpana, mahajan tau piden lakpana, me Anak panat tua dua bata idriya warga kian na menua. Mungkin jati antara mulia ramudal ada. Mereka atya me jati antara mulia ramudal ada. Darunu konde sivala ada. Hari ada virudho katyo itu keran deda beri beri coba ada. Subah sahden upati laba panat dengan hari ada kata keran beri menua. Oba ada mahabengku panat dengan oba kata keran ada beri menua. Ini warga mau oba ada idriya dia na kasta virudhi panat ada virudho kata keran beri menua. Muka ada eh jati antara mulia ramudal ada konde sitte ka gata kehilatin orang agat. Panat ganan awak mah, evake mana agat tu badu ganan awak mah, uruma bad, tegi bad, detulu badu ganan awak, meka teka anusangi kau bendi lati bino. E panat tu lati, obat vipakce vidya da pali bendo magehari anu mana, rata mahajan tu abal aprutu ini bandu tatyak nevei. Api Rani Wickremesinghe hari ada kiewe yutui, Rani Wickremesinghe dedas pahal wedi kiewe rata godian ne dedas visipai dikila, ada kian ne ne dedas hatali sate godian ne kiala, hatali sate dikian ne. Dedas hatta bahaya di dama rata godian ni kira, abah meja kauruah teven buat jiwatung katri ni nae. Eni sa mevage ate pelaven musawa da kerana andu agde reiva kata keran bayi nang vipakce vage kima peran ma kila apikian ni. Ade mei masih nang. Ade mei masih nang benda. Api jangan wara mana patah ni mana katitu kerana wanang. Api ni mungkin darunu pida wanita guduruan di deti benua. Itam pahedulu api prakasha kala mebandu tatkak tulen rati niti kriyatma keran de beri benua. Api kewa mekapenikah wagau pilih bandu api aurud dahai kengkepeka
එකගයෙන් ඉදි කරගන්න බෑ අපිට කියලා. අපි කිසි දවසක කියලා තිබෙන වරය නැගිරෙන ජටිය අදානෙට දෙනවා කියලා. අපි කිසි දවසක කියලා කිව්වේ නැහැ. ඒ කියන්නේ මේ රටේ ගුරු බෞතුන් අගතිගාමී විදිහට තීන්දු ගන්නවා සහ උන් අමනාප කරගන්නවා කියලා. මේ බඳු රජයට දැවැන්ත විදිහට ශක්තියක් සපයපු කණ්ඩායම් වලට එරිව කටයුතු කරනවා කියලා අපි කිව්වේ නැහැ. නමුත් ඒ බඳු කටයුතු කාරණා ක්‍රියාත්මක කරගෙන යනකොට අපි දිගින් දිගටම ප්‍රකාශ කරා. මට මතකයි අපි අප්‍රේල් 19 වෙනිදා ආණ්ඩුවට කියා හිටියා මේ පවතින කැබිනට් එකට මේ රටේ පාලනය යහපත්ව ගෙනියන්න බෑ. අර ගඩා පිට වෙච්ච තත්ත්වේ උදා වෙන්න පුළුවන් ආණ්ඩුවේ පාලකයන්ට නායකයන්ට කියලා. ඔබගේ මාධ්‍ය නාලිකාවලට අපි කියනවා ඔබගේ මාධ්‍ය නාලිකාවල එදා තිබු ඒ ප්‍රවෘත්ති සාකච්ඡා සහ පාර්ලිමේන්තු කතා නැවත විමසලා බලන්න කියලා. මැයි 9 වෙනිදා වෙන සිද්ධිය අපි බරපතල විදිහට කිව්වා. අප්‍රේල් 19 වෙනිදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 10 දෙනෙක් විදිහට ගිහිල්ලා අපි කිව්වා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඝාතනය කරයි කියලා කිව්වා. පාතාල කල්ලි අතර පාලන බලයයි කියලා අපි කිව්වා. නමුත් ඒ කතා වගේ වගක් නැතුව අහන්න නැතුව හිටපු ආණ්ඩුවට ඒ වගේම තමයි ආණ්ඩුවේ කැබිනට් එකේ සාමි ආණ්ඩුවේ නායකයෝ ගන්න හැම තීන්දුවක්ම නිවැරදි කියන තැන ඉන්න කණ්ඩායමුත් ආණ්ඩුවට වැරදි නායකයන්ට වැරදි පණිවිඩ ලබා දීම නිසා සිද්ධ වුණේ මොකද්ද? අර මැයි 9 වෙනිදා වෙනකොට රටේ පාලකයාට තමන්ගේ රටෙන් පලා යන්න සිද්ධ වුණා. මාලදිවෙන් ඩුබායි වලට මේ ආදිවාසීන් රටෙන් පලා යන්න සිද්ධ වුණා. ඒ නිසා මේ තත්ත්වේ කලින් දකපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 10 දෙනෙක් විදිහට අපි මාධ්‍යයටත් මහ ජනතාවටත් ඉදිරියට නිර්භවය ප්‍රකාශ කරා. අප්‍රේල් 19 වෙනිදා අනාගතයේ මෙවැනි බිහිසුණු තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා කරුණා කරලා මේ වෙලාවේදී සර්වපාක්ෂික එකඟතාවයක් ලබා ගන්න කටයුතු කරන්න කියන පණිවිඩය අපි දුන්නා. අපි අද කියනවා එදා කලින් මේක දැක්ක කණ්ඩායම විදියට මහ ජනතාවගේ පැත්තේ හිටගත්තේ නැති වුණොත් මහ ජනතාවගේ දැවැන්ත පීඩනයේ ලක් වෙනවා කියන එක කල්ලාතෝ ප්‍රකාශ කරපු කණ්ඩායම. ඒ නිසා අපි මැයි 9 වෙනිදා ඇතිවෙච්ච සිද්ධිය කිසියම් විදියකින් අනාගතයේ පුරෝකථනය කරන්න පුළුවන් නායකයෙකුට දැක ගන්න තිබ්බ තත්ත්වයක්. නමුත් රජයට වන්දි බට්ටකකම් කරපු බහුතරයට යටවෙච්ච ආණ්ඩුවක හිටපු නිසා අපේ මතයේ පරාජයටපත් වුණා කියලායි අපි කියන්නේ. ඒ වෙනුවට රටේ නායකයෝ තමන්ට වන්දි බට්ටකකම් කරපු අයගේ මතයට පිළිගෙන මේ තත්ත්වයට මුහුණ දුන්නා. මැයි 9 වෙනිදා සිද්ධිය නොවෙනවා. මම කියනවා ඉතාමත්ම නිර්භයව අපි කල්ැතුව මේ තත්ත්වය පැහැදිලි කිරීම තේරුම් ගත්තා නම් පාලකයන්ට මෙවැනි තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙන්නේ නැද්ද? අවසනාවන්ත විදියට පාර්ලිමේන්තු අහිංසකම මන්ත්‍රීවරයා අමරකිරි දත්තගෝරල මන්ත්‍රීතුමා අපිට අහිමි වෙන්නේ නැහැ. මොකද කල්ැතුව මේ පණිවිඩය ආණ්ඩුවට දුන්න 10 දෙනාගෙන් කෙනෙක් තමයි මම. ඔව් ඒත් එක්කම දැන් අරගලය කරලා කොහොම දිනාගත්තද යම? කොහොමතුමාලා ඒක කොයි විදිහට දකින් අරගලය කරලා දිනාගත්තද යහපත්ද අයහපත්ද නේ අරගලය ඇත්ත වශයෙන්ම සම්පූර්ණුනේ නැහැ කියලායි අපි කියන්නේ. මොකද අරගලයේ ප්‍රධානම ප්‍රතිඵලය තමයි මේ රටේ රාජ්‍ය නායකයා බවට රනිල් වික්‍රමසිංහ මහත්මයා පත්වීම. ඇත්ත වශයෙන්ම මේ අරගලයේ වෙනත් අතුරු ප්‍රතිවිපාක යම් යම් තැන්වල සුළු සුළු වශයෙන් තියෙනවා වෙන්න පුළුවන්. නමුත් ප්‍රබලම தත්ත්වය තමයි අපිට කැපිපෙන தත්ත්වය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වශයෙන් බලයට පත්වීම. මම දන්නේ මොන ජනවරමකට මේක අයිතිද කියලා. මොකද අපි 2019දී 2020දී මැතිවරණවලදී කිව්වේ මහ බැංකුව කොල්ල කාපු හොරා. ඒ වගේම තමයි මේ රටේ නායකන්දක හිර කරපු පුජ්‍යලයා, මේ රටේ ශිෂ්‍යෝ මර්ධනය කරපු පුජ්‍යලයා, මේ රටේ දැවැන්ත අර්බුදයකට ගෙන යන පුජ්‍යලයා වශයෙන් අපි මේ රනිල් වික්‍රමසිංහ හඳුන්වලා අද අපිට කිසිසේත්ම මෙය වාසනාවක් විදියට සලකන්න අපට අපරාධකාරව වෙන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ අරගලේ ප්‍රතිඵලයක් විදියට බලයට අවිල්ල තිබෙන මේ ජනවරමක් නැති ආණ්ඩුව රනිල් වික්‍රමසිංහගේ රජය කිසිසේත්ම එහි යහපත් ප්‍රතිඵලයක් නෙවෙයි. මේක අරගලේ විසින් රටට ලබා දුන්න අවජාතක ප්‍රතිඵලයක් විදියට අපි දකින්නේ. ලක්තිරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්